සාධාරණව බලන මිනිස්සුන්ට සාධාරණ මිනිසාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මෙවැනි අසාධාරණ සිදු නොවිය යුතුයි කියලා විශ්වාස කරන ජන සමාජයක් සාධාරණ මිනිස්සු ඉන්න තැනකට එවැනි සාධාරණයක් ඉෂ්ට වෙන තීන්දුවක් ලැබුණම සතුටු වෙන්න ඕන. මම දන්නේ මේ සමාගමේ කවුද සමාජිකයෝක්වත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවත් කියන්නේ. නමුත් වැදගත් වෙන්නේ මේකයි සූර්ය පැනල පමා කළාට ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි බල මණ්ඩලය පට්ට ගහනවා කියලා ලංකාදීපේ කියන්නේ. ජනතාවගේ මූලික අයිතීන් කඩලා ලක්ෂ 10ක වන්දියක් ගෙවන්න නියෝග කරා කියන එක පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාව තුළ බලශක්ති අර්බුදයක් තිබියදී බලශක්ති අර්බුදයට විසඳුම් සොයන විවිධ කමිටුපත් කළ තියෙද්දී මේ සූර්ය පැනල ඉදි කරලා සූර්ය බලාගාරය ඉදි කිරීම කියන ව්‍යාපෘති පමා කිරීම සම්බන්ධයෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන්දි මුදලක් ගෙවන්න කියලා කිව්ව රුපියල් ලක්ෂ 10ක විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍රය වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට මාසයක් තුල නිකුත් කරන්න සුනිත් බලශක්ති අධිකාරියට ඊයේ නියෝග කළා. අදාර සූල්‍ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කරන්න කියලත් මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් කාර සමාගමේ ඉල්ලීමත් එක්ක මේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙනුත් ගෙවන්න කියලා කිව්වා. ඉතින් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට සුනිත් බලශක්ති අධිකාරියට වගේම රජයට අමතක නොවන වන්දියක් නියම කළ යුතුයි කියලා අධිකරණයේ මතය වුණේ. නමුත් පෙත්සම් කරුට සිදුවෙච්ච සම්පූර්ණ ලාභෙම ගෙවීමට නියම කළොත් රජයේ ඒකාබද්ධ අරමුදලට දැරිය නොහැකි බරක් වෙනවා. ඒක මේ බදු ගෙවන ජනතාවට නම් ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මේ දඩ මුදල ගෙවන්න හැබැයි අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි මට නිකුත් කරන්න මේ සම්බන්ධය තමයි අන ලබා දෙන්නේ. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන ගාමිණී අමරසේකර එච් නමාස් යසන්ත කෝදාගොඩ යන මහත්තුරුන් හමු වෙ තමයි පෙත්සම් විභාගයේ පැවැත්තුනේ. ඉතින් අවස්ථාවේදී තමයි මේ වෙලාවේදී ප්‍රකාශයට පත් කළේ නඩු තීන්දුව. වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරු විදිහට නම් කළ තිබුණ ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය. ඔබ දන්නවා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තම සමාගමට බලශක්ති ව්‍යාපෘතිය සඳහා 2016 මේ මාසේ අයදුම් කළ තිබුණා. මේ ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබිලා තිබෙනවා. හැබැයි ඒ වුණාට ඊට අනුමැතිය දීලා නැතුව තියාගෙන ඉඳලා තියෙනවා මේ බල සමාගම්. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ විභාගයෙන් අනතුරුව තමයි තීන්දුව ප්‍රකාශයට පත් කළ. රටේ මේ වගේ බලශක්ති අර්බුදයක් තියෙන වෙලාවක බලශක්ති උත්පාදනයක් නොමැති වෙලාවක අඩු වියදම් විදුලි උත්පාදනයක් නොමැති වෙලාවක මෙහෙම ව්‍යාපෘති වලට එන වෙලාවේ ජනතාව පීඩාවෙන් ගලවා ගත යුතු වෙලාවේ එය කරන්නේ නැතුව පස්සේ කලනවා නම් මේ ආයතන අන්න ඒ ගැන තමයි මේ වෙලාවේදී අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු වෙලා තිබුණේ. ජනතාව දැඩි පීඩනයකට පත් කළ තියෙන මොහොතක්. ඉතින් මේ හින්දා පුනර්ජනනීය ප්‍රභවයන් හරහා බලශක්ති උත්පාදනය කර ගැනීම ඉතා වැදගත්. සම්පත් උපයෝගී කරගෙන මේ විදුලි උත්පාදනය කිරීම කෙරෙහි යොමු වෙන්න ඕන. බලධාරීන් එය අසමත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන් යොමු වීමට කියලා පුවත්පතේ සඳහන් කරනවා. ඉතින් ඒ හින්දා තමයි පුවත්පතේ සඳහන් කරන්නේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය කටයුතු වහන් ඉකුත් කරන්න කියලා. දැන් ඔය එක සමාගමයි ගිහින් තියෙන්නේ. අනිත් සමාගම ඔක්කොම ගියා නම් අභිලාෂය ප්‍රකාශ කරන්නම ගෙවීම් කරන්න ඕන, ගෙවල ටෙන්ඩර් කපටි පාටියට යන්න ඕන, ඒ වෙනුවෙන් කැමැත්ත පළ කරන්නට ඕන. ඒ ඔක්කොමත් එක්ක එලියුන් ටික තියාගෙන ඉන්නවා ඇමතියෙක්ගේ ලාච්චුවක. එහෙම තමයි පහුගිය කාලේ කිව්වේ. හොඳේ මම විතරක් කියන්නේ දැන්නේ මේ ගැත්ත කතාව පහුගිය කාලේ. ලාච්චුවේ තියන් ඉන්නවා කොච්චරද ගාන, ඔයා කොච්චරක් එනවද නැද්ද කියන මතෙත් එක්ක සමහරලාට මේක ඩීල් කරන්න. එක්කො නිලධාරියෙක්ගේ ලාච්චුවේ, එක්ක තව කෙනෙක්ගේ ලාච්චුවේ තියාගෙන ඉන්නවා. ඔය වගේ බොහෝමයක් හිර කරගෙන හිටියා තමන්ගේ කොටස ලැබෙනතුරු කියලා එක අවස්ථාවක පුවත්පතක චෝදනාවකුත් තිබුණා. ඉතින් කෙසේ වෙතත් ඔය තියෙන අභිලාෂය ප්‍රකාශයට පත් කිරීමේ ලිපි ටික නිකුත් කරන්නේත් නැතුව තියාගෙන ඉන්නෙම මණ්ඩලෙන් ගෙවනවා නම් යුනිට් එකකට රුපියල් 20ක් කියමු, 23ක් කියමු, නැත්තම් දැන් පොඩ්ඩක් වැඩි කළ අදානිගේ ගාණින් ගෙවනවා කියමුකෝ. ඉතින් කොහොම හරි ගෙවන ගාණෙන් තමන්ට කීයක් ගන්න පුළුවන්ද? හදන හැම එකකෙකින්ම තමන්ටත් කොටසක් එනවද? දිගු කාලීනව මේක ගන්න පුළුවන් විදිහ කොහොමද? මට ෂෙයා එකක් ගන්න පුළුවන්ද? මාව දාන්න බැයි නම් අපේ මල්ලිව හරි සහෝදරයෙක්ව හරි එහෙම නැත්තම් නංගිව හරි කාව හරි දාන්න පුළුවන්ද? ඉතින් ඔය කටයුතුත් එක්ක තමයි මේව බැඳෙන්නේ. ඉතින් මේ විදිහට රටට වැදක් වෙන ව්‍යාපෘති ගණනාවක් විවිධ කාලවලදී තියාගෙන ඉඳලා තමන්ගේ ලාච්චුවේ තියාගෙන ඉඳලා දෙන්නේ නැතුව එක විදුලි ඒකකයක්වත් හදලා දාන්නේ නැතුව අවුරුදු ගාණක් ගියා රටේ. ඒකේ ප්‍රතිඵල තමයි අද ජනතා භුක්ති විඳින්නේ. දැන් විදුලි බිල වැඩි කරන්න කියලා ආපහු පාරක් ගිහිල්ලා ඉල්ලනවා. ඒතර දැන් තමයි සෝලා ව්‍යාපෘති සහ තනිකුත් ව්‍යාපෘති වලට අනුමැතිය ලබා දීලා තියෙන්නේ. මේවා පද්ධතියට එකතු වෙන්න ආසන්න වශයෙන් 2025 අග හෝ 2026 වෙනවා.
ඒ දැනට දීලා තියෙන ව්‍යාපෘති වල උනත් මේක මේ තියෙන ව්‍යාපෘති වේලාසන කරානම් මේ මොහොතේ විදුලි අර්බුදයේ යම් කොටසක් දරන්න පුළුවන් මට්ටමකට එන්න තිබුණා අඩු ගානේ මේ දහවල් විතරක් හරි විදුලි උත්පාදනයේදී දරන පිරිවැය අඩු කරගන්න තිබුණා ඒ හරහා රාත්‍රියේදී විතරක් අවශ්‍යම මොහොතේ විතරක් මේ තෙල් වලින් විදුලි උත්පාදනය කරන එක කරගන්න තිබුණා නමුත් ඒව කිසිවකට නෙමෙයි අවධානය යොමු වෙන්නේ තෙලෙන්ම දුවන්න ඒක තමයි කැරකෙන්නේ Tamanට එතකොට තමයි වාසිය එන්නේ ඉතින් ඒ වගේම මේක තීන්දුවත් එක්ක අපව ඇස්සරමන තීන්දුවක් බඩපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රටේ ශේෂ්ඨාධිකරණයත් නොහිටියනම් බල්ටි ගහන්න පුළුවන් වෙනවා කට්ටියට ඉතින් ඔය විදුලි බල මණ්ඩලයටමයි සුනිත්‍ය බලශක්ති අධිකාරියටමයි තමයි චෝදනාව එල්ල වෙන්නේ මේකට වගකීතු පාර්ශ්ව හොයලා දැනුවත් කරන්න අධිකරණය කියලා දැනුවත් කිරීමක් කළා තියෙනවා මම හිතන්නේ ඒක කරනවනම් ඉතාල වැදගත් වෙනවා කවුද කිඳමන්ද කියලා එතකොට අඩුගානේ නම් ටික හරි හෙලිදරව් කරගන්න පුළුවන් වෙනවා